ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. අනතුරු පැනවත ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉන්නේ ආදරෙන් බොහෝ වැදගත් වෙන තොරතුරු එකතු කරන්න සෝදාඩු begin තමයි අදත් මේ අඩහොරයන් අපි එකතු වෙලා ඉන්නේ කියලා මතක් කරන ගමන් නීතිය කියලා කියන්නේ අපි හැමෝටම වැදගත් වෙන දෙයක් අපි නීතිය පිළිබඳව හරි හැටියට දැනගෙන ඉඳීමත් එක්ක බොහෝ දේවල් වෙනස් වෙනවා ඒ වගේම තමයි සේවකයෙක්ට එහෙම නැත්නම් අපි සේවය කරන තැන සම්බන්ධයෙන් තියෙන නීතිමය තත්ත්වය පිළිබඳව සේවයක් අවසන් කිරීමේදී තියෙන නීතිමය තත්ත්වයන් පිළිබඳව අපි දැන ගැනීම කොයිතරම් දුරට වැදගත් වෙනවද ඒ නිසා මේ අඩහොරයන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඒ පිළිබඳව අපි ඒ පිළිබඳව දැනුවත් කරන්නට ආරාධනා කළ අපිට සම්බන්ධ වෙන්නට කියලා නීතිඥ තිලිනි හේවා විතරණකින් ආයිබෝස් වදස ආයිබෝන් ජැනි ඉතින් මේ අඩහෝරාව බොහොම වැදගත් වේවි ඔබට ඒ දිසාම තමයි මේ අඩහෝරාව ඒ තරම්ම වැදගත් කියලා සඳහන් කරේ ශ්‍රී ලංකාවේ පවතින කම්කරු නීති පිළිබඳව කතා කරනකොට අපි විවිධ දේවල් තියෙනවා අපි දන්න දේවල් ටිකක් තියෙනවා හැබැයි නොදන්න දේවල් තමයි වැඩිපුරම තියෙන්නේ අපි එතනින්ම අපේ කතා බහ ආරම්භ කරමුද ඔව් ජැනි දැන් කම්කරු නීතිය ගැන කතා කරනකොට අපි අද වෙනකොට මේ සකස් වෙලා තියෙන නීති රාමුව හැදෙන්න ඉතිහාසින් නම් ගත්තම අපි ඇවිල්ලා තියෙනවා හරීම පරණ මාවතක හැබැයි ඒක හරි අර අධ්‍යයනය කරන්න හරි ආස හිතෙනවා මොකද දැන් අපි කල්පනා කරලා බැලුවොත් ඒ කාලේ පරණ ඉතිහාසයට ගිහිල්ලා බැලුවම අතීතයේ තියෙන ඔය අපි කියනවා මේ ෆ්‍රී ඉකොනොමි නැත්නම් විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් එක්ක බැඳිලා තියෙන පූර්ණ ධනවාදයේ ඉඳන් දැනට පවතින මේ ඉන්ඩස්ට්‍රියල් ඩිමොක්‍රසි කියන එක එහෙම නැත්නම් අපි කියනකට කාර්මික ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට ඔය නීතිය ගේන ඉතිහාසයේ පුරාවටම මිනිසු කරපු කැපකිරීම් පරිත්‍යාග කිරීම් සහ සටන් කිරීම් අතිවිශාලයි හරියට අපි රටක නිදහස දිනා ගන්නවා වගේම තමයි ඔය කම්කරු නීතිය අද තියෙන තත්ත්වයට වැටෙන්න කම්කරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න ඔය කියන ඉතිහාසයේ පුරාවට ඇවිල්ලා තියෙන මේ ඒ ප්‍රයත්නය ඉතින් ඒ වගේම කියන්න ඕනේ දැන් ඕක ගැන කල්පනා කරනකොට අපි බලන්න ඕනේ ඉස්සෙල්ලාම කවුද මේ කම්කරුව කියලා කියන්නේ සරලම අර්ථ නිරූපණය ජයනි කම්කරුවෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ ශ්‍රමය යම් කිසි පුද්ගලයෙකුට නැත්නම් සේවා යෝජකයෙකුට විකුණලා ඒ වෙනුවෙන් මුදලක් අරගෙන තමන්ගේ ජීවිකාව ගෙනියනවා නම් ඒ පුද්ගලයාට අපි කම්කරුවා කියලා කියනවා එතකොට ඕක තමන්ගේ ශ්‍රමය වැය කරලා නැත්නම් කායික මහන්සියෙන් දෙන ශ්‍රමයක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ දැනුම කුසලතා එතකොට තමන්ගේ මානසික ශක්තිය වැය කරලා ලබා දෙන ශ්‍රමයක් වෙන්නත් පුළුවන් එතකොට ඔය කැට ඔය කොටස ඇතුළට වැටෙනවා ලංකාවේ වතුකරයේ තේ දළු නෙලන ජනතාවගේ ඉඳන්ම අපි හිතුවොත් පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියා දක්වාම ඔය කියන කම්කරුවා නැත්නම් සේවකයා කියන පරිසරය ඇතුළට වැටෙනවා අපි හැමෝම බලාපොරොත්තු වෙන වැඩ කරන විදිහට මුදලක් ලබාගෙන මාසික වේතනයක් ලබා ගන්න. එතකොට මේ නීතිය හැම බැලුම ලංකාවේ බහුතරයක් දෙනාට නැත්නම් හැමෝටම වගේ අදාළ වෙනවා. විශේෂයෙන්ම ඔය ගවර්න්මන්ට් සර්වන්ට්ස් ලාට ඇරුණම ඔය කම්කරු නීතිය අපි ගොඩක් වෙලාවට අදාළ වෙනවා. එතකොට ඇයි අපිට කම්කරු නීතියක් අවශ්‍ය වෙන්නේ? දැන් අපි බැලුවොත් අපි දැනුවත් හෝ නොදැනුවත්ව අපි යම්කිසි පුද්ගලයෙකුට අපේ සේවය සපයනවා නම් අපි එතන ඇති කරගන්නේ ගිවිසුමක් නේ ජයනි. ඒක වාචික වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒක ලිඛිත ගිවිසුමක් වෙන්නත් පුළුවන් හැබැයි ගැටලුව තියෙන්නේ අපි ওই වාණිජ නීතිය ඇතුළේ සකසන ගිවිසුම් වල තියෙන අර්ථ නිරූපණය යටතට ওই සේවය සම්බන්ධයෙන් එන ගිවිසුම ඇතුළත් කරන්න අමාරුයි. ඇයි මං එහෙම කියන්නේ? දැන් අපි බැලුවොත් සේවකයෙක් අපි වාණිජ නීතිය ඇතුළේ ගිවිසුමක් ගත්තම ඒ ගිවිසුමේ තියෙනවා සමහර නිර්ණායක අපි ගිවිසුමක් සම්පූර්ණ කරන්න ඕනේ නම් අපි කියනවා අර්පණයක් තියෙන්න ඕනේ ප්‍රතිග්‍රහණයක් තියෙන්න ඕනේ ඊළඟට ඕකට වටිනාකමක් තියෙන්න ඕනේ ඊළඟට මූලිකම කාරණේ අපි කියනවා සමාන කේවල් කිරීමේ හැකියාවක් තියෙන පාර්ශවයන් දෙකක් තමයි ওই ගිවිසුමට එළඹෙන්න ඕනේ කියලා. හැබැයි අපි සේවය සපයන ගිවිසුමකට එළඹෙන අවස්ථාව වෙනකොටම ඔන්න ඔය කියන මූලික නිර්ණායකයක් උල්ලංඝනය කරලා තමයි ගිවිසුමට එළඹෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? මොකද සේවකයෙක් සහ සේවා යෝජකයෙක් අතර ඇතිවන ගිවිසුමේදී කිසිම අවස්ථාවක කේවල් කිරීමේ හැකියාව පාර්ශවයන් දෙක අතර සමානව පිටන්නේ නැහැ. එතකොට හැම වෙලේම සේවා යෝජකයෙකුට හැකියාවක් තියෙනවා. ඩිමාන්ඩින්ග් පවර් එක හැම වෙලේම යන්නේ සේවා යෝජකයෙකුට. එතකොට මට මම සේවකයා නම් යම් කිසි ගිවිසුමකදී මට හැකියාව නැහැ මගේ සේවා යෝජකයාට කියන්න මේ ගිවිසුමේ තියෙන මේ කොන්දේසි අයින් කරන්න. එහෙම නැත්නම් මම
වැඩ කරන්නේ නැහැ. මොකද ශ්‍රී ලංකාව වගේ රටක විශේෂයෙන්ම අපි කියන අවුරුදු 16 ඉඳන් 64 වෙනකන් අපි සලකන්නේ ශ්‍රම බලකාය විදියට. එතකොට ලංකාව වගේ රටක විශේෂයෙන්ම ජන සංගණනයක් අරගෙන බැලුවම ওই ශ්‍රම බලකාය ඇතුළට වැටෙන පිරිස වැඩි. ඒ කියන්නේ වැඩි වාසියක් තියෙන අනිත් පැත්ත. සේවා යෝජකයන්. මොකද අපිට තියෙන ශ්‍රම අතිරික්තය. එතකොට ඒ අතිරික්තය ඇතුළේ අපිට තියෙන රැකියා අවස්ථා අවමයි. එතකොට ඒක ඇතුළේ සේවා යෝජකයෙකුට නැත්නම් සේවය ලබා ගන්න පුද්ගලයෙකුට හැකියාවක් තියෙනවා හැම වෙලෙම කේවල් කරන්න. ඉතාලම අඩු මුදලකට හරි අර ශ්‍රමය ලබා ගන්න විවිධ කොන්දේසි වලට තමන්ට බැරි වුණොත් තව කෙනෙක් එතනට එනවා කියන අන්න ඒ අරමුණ හැම වෙලෙම සේවා යෝජකයේ කර සේවා සේවකයෙකුට දාලා තියෙන බාධකයක් තමයි ඕක. එතකොට ඕක හින්දම ලෝක කම්කරු සංවිධානය ඔය ලෝක කම්කරු මේ සංවිධානය තමයි ඉස්සෙල්ලම කම්කරුව වෙනුවෙන් කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ දුර්වල පාර්ශවය ශක්තිමත් කරන්න රජය මැදිහත් වෙන්න ඕනේ කියන තැන හිටියේ. එතකොට ලෝක කම්කරු සංවිධානය අඳුනගත්තා. එහෙනම් මේ දුර්වල පාර්ශවය ශක්තිමත් ස්ථානයකට අරගෙන ඇවිල්ලා ඔවුන්ගේ තියෙන අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නම් රාජ්‍යයන් තනි තනි වශයෙන් මැදිහත් වෙලා ඒ දුර්වල පාර්ශවයට අදාළව නීති සකස් රාමුවක් සකස් කරන්න ඕනේ. එතකොට ඕකට බැඳලා ඉන්න හැම රාජ්‍යයක්ම තම තමන්ගේ රාජ්‍යයන් වලට අදාළව ඔය නීති සකස් කරලා තියෙනවා. එහෙම තමයි ලංකාවෙත් ඔය කම්කරු නීතිය බිහි වෙලා තියෙන්නේ. එතකොට ඒ කම්කරු නීතිය දැන් විශේෂයෙන්ම අපි කම්කරු නීතිය ගැන කතා කරන්න පටන් ගත්තා ඔය COVID-19 කාල වකවානුව ඇතුළතදී. සෑහෙන පුද්ගලයන්ගේ රැකියා අවස්ථා හිමි වුණා. සමහර පුද්ගලයන්ගේ වේතනය හිමි වුණා. සමහර පුද්ගලයන් අනිවාර්ය නිවාඩු යැව්වා වැටුපෙන් අඩක් ගෙවලා. ඕක නිසාම කාර්මික ආරවුල් නිරන්තරයෙන්ම ඔය සේවකයයි සේවා යෝජකයයි කියන පාර්ශවයන් දෙක අතර ඇති වුණා. එතකොට කම්කරු උසාවිවල සහ මේ කම්කරු දෙපාර්තමේන්තුවේ තිබුණ කාර්මික ආරවුල් සම්බන්ධ තියෙන ගැටලු දෙගුණ තෙගුණ වෙලා දැන් මේ දවස්වල තාමත් නඩු අහගෙන යනවා. ඒව ඉවර නැහැ. මොකද ඒ තරමටම ඔය සේවකයන්ව රැකියාවලින් නිරපීම සේවය අවසන් කිරීම වගේ කාරණා සෑහෙන ඒ දවස්වල සිදු වුණා. නීත්‍යානුකූලව සහ නීත්‍යානුකූල නොනාකාරවලට අනුව. එතකොට ඒක නිසාම අපි මේක ගැන කතා කරන්න ඕනේ. ඒ වගේම අපි ඒ කාල සීමාවත් එක්කම ලංකාවේ නීතිය ඇතුලේ රජය මැදිහත් වෙලා යම් යම් නිර්ණායක ගොඩ නැගුවා. ඒ වගේම පනත් අලුතෙන් පනත් හොඳ පනත් නිර්මාණය වුණා. විශේෂයෙන්ම 2021 අංක 28 දරන විශ්‍රාම සේවකයන්ගේ අවම විශ්‍රාම වයස තීරණය කිරීමේ පනතත් එක්ක කම්කරු නීතිය ඇතුළේ තිබුණ ගොඩක් ගැටලු තැන්වලට අපිට උත්තර හම්බ වෙලා තියෙනවා. එතකොට ඒකත් එක්කම ඊට හා සමගාමීව 2022 පනත් කිහිපයක් සංශෝධනය වෙලා තියෙනවා. ඊට ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ දවස්වල කම්කරු නීතිය ගැන කතා කරත් කතාබහ වෙන්නේ ඔය ණය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රමයෙන් හින්දා පුද්ගලයන්ගේ අර්ථ සාධක සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් වලින් යම් කිසි කොටසක් කපා හැරීමේ අවධානමක් තියෙනවා. දැන් මේ අගෝස්තු 28 වෙනිදා මම හිතන්නේ ඒකේ තීරණය නිකුත් කරන්න නියමිතයි. එතකොට යම් කිසි ආයතනයක ඔබ මාසයක් හරි වැඩ කරලා තියෙනවා නම් ඔබේ ඔය අර්ථ සාධක අරමුදල ඔය අර්ථයට වැටෙනවා. ඒකේ හින්දා ඔය සම්බන්ධයෙන් දැනුවත් වීම ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම අත්‍යවශ්‍යයි. මොකද සමහර ආයතන සමහර පුද්ගලයෝ අපි ගත්තම ජයනේ අපිට නොතේරුණාට සමහර පුද්ගලයන්ට ඔය අර්ථ සාධක අරමුදල තමයි තමන්ගේ ජීවිතේ ඉතිරි කාලයම ගෙවන්න තියෙන අරමුදල. ඉතින් ඒක හින්දා ඒ සම්බන්ධවත් සංවේදී වීම මේ වෙලාවේ අත්‍යවශ්‍යයි. හැබැයි අද අපි කතා කරන්නේ ඔය මුකුත් නෙමෙයි. අපි කතා කරන්නේ සේවය අවසන් කිරීම සම්බන්ධව. එතකොට ජයනි දැන් මට ගෙනාපු ප්‍රශ්නේ ලංකාවේ කම්කරු නීති මොනවද තියෙන නීති ගත්තම ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉඳන් ලංකාවේ අපි කියනවා මේ නඩු තීරණවලින් තීරණය වෙච්ච නීතිය දක්වාම කම්කරු නීතිය එකතු වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම අනපනත් රාශියකුත් තියෙනවා ඒ ඇතුලේ. එකක් ඉතාම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔය හැම දෙයකින්ම ඔය කම්කරු නීතිය පාලනය වෙනවා. එතකොට අපි ගත්තොත් ලංකාවේ නීතිය ඇතුලේ විශේෂයෙන්ම අපි ඔය පුද්ගල කොට්ටාෂ දෙක සේවකයෝ කියන කොට්ටාෂ දෙක 52ක් යටතට ඇතුළත් කරලා තියෙනවා. එකක් අපි කියනවා ඔය සාප්පුහා කාර්යාල සේවක පනත යටතට වැටෙන සේවකයන් ඉන්නවා. සාප්පුහා කාර්යාල සේවක පනතට නොවැටෙන සේවකයන් ඉන්නවා. එතකොට ලංකාවේ සේවකයෙක් ගත්තම ඔවුන්ගේ වැටුප් තීරණය කිරීම ඔවුන්ගේ ආරක්ෂිත ක්‍රියාමාර්ග ඔවුන්ට ප්‍රසූත නිවාඩු ලබා දීම ඊළඟට කාන්තාවන් හා දරුවන් රැකියාවලට බඳවා ගැනීම ඔය සියලුම නීති ඔන්න ඔය පනත යටතින් පාලනය වෙනවා. ඔබ සාප්පුහා සේවක මේ සාප්පුහා කාර්යාල සේවක පනතට වැටෙනවා. එතකොට ඒ පනතට නොවැටෙන පුද්ගලයන්ට
තවත් නීති රාමුවක් තියෙනවා අපි කියනවා පරිපාලක සභාඥා පනත කියලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේ පුද්ගලයන්ගේ ඔය වේතන සම්බන්ධයෙන් ඒ අදාළ වෙනවා. එතකොට මේ පුද්ගලයන්ගේ ආරක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කම්කරු ආඥා මේ කර්මාන්ත ශාලා ආඥා පනත තියෙනවා. ඒ වගේ පනත් කීපයක් යටතේ ඔය සාප්පුහා කාර්යාල පනතට නොවැටෙන පුද්ගලයන් පාලනය වෙනවා. එතකොට ඔය දෙකොට්ටාශයමටම පොදුවේ ඇප්ලයි වෙන. එහෙම නැත්නම් මේ ලැබෙන තවත් පනත් සෑහෙන ප්‍රමාණයක් දෙනවා. ඔය අර්ථසාධක අරමුදල් සම්බන්ධ පනත, ඊළඟට බාර මේ සේවා නියුක්තිකයන්ගේ බාර ආඥා පනත, පාරිතෝෂික දීමනා පනත, කම්කරු ආරවුල් පනත, ඊළඟට වන්දි ආඥා පනත වගේ පනත් රාශියක් ඔය දෙපාර්ශවයටම වැටෙනවා. දැන් එතකොට ඔය පනත් ටික විතරද ලංකාවේ නීති යටතේ කම්කරුවන් වෙනුවෙන් තියෙන්නේ? නැහැ. තවත් නීති පනත් රාශියක් තියෙනවා. මම ඔය මූලික වශයෙන්ම කතා කරේ අපේ ලංකාවේ නීතිය ඇතුලේ අපිට දිනපතා අපි කතා කරන නීති රාමුව ගැන. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් ඔන්න ඔය නීති රාමුව ඇතුලේ ලංකාවේ කම්කරු නීතිය ගොඩ නැගිලා තියෙනවා. හොඳයි, මෙහෙම කම්කරු නීතිය ගොඩනැගිලා තියෙනකොට අපි ඇයි මේ පිළිබඳව දැනගන්නට ඕනේ? එහෙම නැත්නම් අපි කරන රැකියාවට අවශ්‍ය කරන වේතනයක් අපිට ලැබෙනවද? එතනින් එහාට අපිට අවශ්‍ය කරන දීමනා ටික ලැබෙනවද සේවය අවසන් වුණාට පස්සේ? මෙන්න මේ වගේ දේවල් පිළිබඳව නීතිය පැත්තෙන් අපි දැන ගැනීම වැදගත් නිසා තමයි ආදරණීය ජීවිතයෙන් අපි මේ පිළිබඳව කතා කරන්න සූදානම් ඉන්නද මේක දුන්නේ. එනිසාම අපි සඳහන් කරමු මේ සේවයක් අවසන් කරන්න පුළුවන්කමක් තියෙන ක්‍රම මොනවද තියෙන්නේ? ඇත්තටම අපි දැකලා තියෙන අපි විවිධ සිදුවීම් ගණනාවක් ඔස්සේ කතා කරනවා. මගේ සේවය නැති වුණා, මේගොල්ලන් මට එන්න එපා කියලා කිව්වා, අත්හිට වෙව්වා, මෙන්න මෙහෙම පරීක්ෂණ කාල සීමාවක් මට දුන්නා. ඔහොම කියන සේවකේ ඕන තරම් ඉන්නවා. හරියටම මොකක්ද මේ ක්‍රමවේදය? හොඳ ප්‍රශ්නයක් යයිනේ. මොකද ඇත්තටම ලංකාවේ බහුතරයක් පිරිසට තියෙන මේ දවස්වල තියෙන ගැටලුව ඕකම තමයි. මොකද තමන්ගේ අයිතීන් තමන් දන්නේ නැත්නම් තමන්ට තමන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ අපහසුකුත් වෙනවානේ. එතකොට මූලික වශයෙන්ම ගත්තම ඔය ප්‍රශ්නයත් එක්ක අපිට හැමෝගෙම ඔළුවල තියෙන ගැටලු දෙකක්, එකක් මම එක ගැටලුවක් තමයි මම මගේ කැමැත්තක් නැතුව සේවා යෝජකයෙකුට මගේ රැකියාව අවසන් කරන්න පුළුවන්ද? ඊළඟ කාරණය සේවා යෝජකයෙකුට තමන්ගේ යම්කිසි සේවකයෙක්ගේ රැකියාව සේවය අවසන් කිරීම අවශ්‍ය නම් ඒකට අදාළ නීතිමය රාමුව මොකද්ද? එතකොට දැන් ඔය මම අර කලිනුත් කතා කරා වගේම ජයනි පහුගිය කාල සීමාව ඇතුළතම ඔය කොවිඩ් කාල සීමාව ඇතුළත නීත්‍යානුකූලව සහ නීත්‍යානුකූල නොවන විදී ගණනාවක් යටතේ පුද්ගලයන්ගේ සේවය අවසන් කරා. සමහර අයගෙන් ආයතන විශේෂයෙන්ම ඉල්ලා සිටියා සේවයෙන් ඉවත් වෙන්න. සමහර ආයතන ඔවුන්ට වන්දි මුදලක් ලබා දීලා සේවයෙන් අයින් කරා. සමහර ආයතන කිසිම වග විභාගයකින් තොරව පුද්ගලයන්ට එන්න එපා කියලා දැනුම් දුන්නා. සමහර පුද්ගලයන්ට මේ ඔවුන්ගේ වැටුප් කප්පාදු කිරීම වගේ දේවල් ගණනාවකට යටත් වෙන සිදුවීම්. එහෙම අවස්ථාවකදී ගන්න පියවර මොනවද කියලාවත් මිනිස්සුන්ට හිතාගන්න බැරි වෙච්ච කාලයක් පහුගිය වසර දෙක තුන කියලා. ඒක තමයි තිබුණ මේ ප්‍රධානම ගැටලුව. ඒක හින්දා තමයි දැන් ඔය මම කියන නඩු විශාල ප්‍රමාණයක් ගොඩනැගිලා තියෙන්නේ. දැන් මම ඉස්සෙල්ලම කතා කරොත් යම්කිසි සේවා යෝජකයෙකුට මේ සේවකයෙක්ගේ සේවය අවසන් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා තියෙන නීත්‍යානුකූල ප්‍රතිපාදන දක්වලා තියෙනවා 1971 අංක 45 දරන සේවකයන්ගෙන් සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත යටතේ. එතකොට ඔය පනත යටතට වැටෙනවා සේවකයෝ 15 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සේවය කරන ආයතනයක් සහ මාස 12ක් ඇතුළත දින 180ක් වැඩ කරලා තියෙනවා නම් ඒ සේවකයා ඔන්න ඔය පනත යටතට වැටෙනවා. ඊළඟට ඕකේ කියනවා ඩිසිප්ලිනරි ඇක්ෂන්ස් වලින් සේවය අවසන් කිරීමක් කරලා තියෙනවා නම් ඒ සම්බන්ධ කාරණා ඔය පනතට වැටෙන්නේ නැහැ. අනිත් සියලුම කාරණා වැටෙනවා. දැන් උක මම තව පොඩ්ඩක් සරලව පැහැදිලි කරොත් ඔය පනත යටතට යම්කිසි ආයතනයක සේවකයන් 15 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම සේවකයෙකුගේ සේවය අවසන් කරන්න අවශ්‍ය නම් යම්කිසි සේවා යෝජකයෙකුට ඔය පනතේ තියෙන ප්‍රතිපාදන අනුගමනය කළ යුතුයි. ඊළඟට යම්කිසි සේවකයෙක් ඔය පනත යටතට වැටෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මාස 12ක් ඇතුළත දින 180ක්. ඒ කියන්නේ මාස 6ක කාලයක්. දැන් අපි ජනවාරි පළවෙනිදාගෙන් වැඩ පටන් ගත්තා නම් සාමාන්‍යයෙන් ජූනි මාස වෙනකන් ඒ පුද්ගලයා වැඩ කරලා තියෙනවා නම් ඒ ආයතනයේ ඒ පුද්ගලයා ඔය පනත යටතට වැටෙනවා. එතකොට එහෙම පුද්ගලයෙක්ගේ සේවය අවසන් කිරීමට අවශ්‍ය නම් ඔය තියෙන ඔය පනතේ දක්වලා තියෙන නීතිමය ප්‍රතිපාදන අනුගමනය කරන්න ඕනේ. ඊළඟ කාරණාව මම කියුවා ඩිසිප්ලිනරි ඇක්ෂන්. අපි කියනවා විනයානුකූල ක්‍රියාමාර්ග කියලා.
ඕනම ආයතනයක තියෙනවා යම්කිසි මේ අපි කියන ethics code එකක් තියෙනවා. එතකොට අපි යම්කිසි සේවකයෙක් වැඩට ගන්න කලින්ම ඕක දැනුම් දෙනවා. මෙන්න මේ මේ කාරණා තියෙනවා. මේවා උල්ලංඝනය කරොත් ඔය contract එකේම අපි සාමාන්‍යයෙන් කිවිසුමෙම සඳහන් කරලා තියෙනවා. ඔබව දැනුම් දීමකින් තොරව වුණත් අපිට රැකියාවෙන් ඉවත් කරන්න පුළුවන් කියලා. එතකොට එහෙම කාරණාවක් යටතේ ඉවත් කළොත් ඔය පනත යටතට වැටෙන්නේ නැහැ. එහෙම නැත්නම් අනිකුත් සියලුම කාරණා ඔය පනත යටතට වැටෙනවා. එහෙම තැනක වුණොත් ගන්න පියවරක් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්. එතකොට ඔව් මේ පනතෙම කියනවා. එතකොට මේ මොකද්ද මේ සේවා යෝජකයා අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගය? ඒක තමයි ඔහු ඉල්ලුම් පත්‍රයකින් කම්කරු කොමසාරිස්වරයාට දැනුම් දෙන්න ඕනේ තමන් සේවකයෙක් ඉවත් කරන්න අවශ්‍ය නම් ඒ ඉවත් කරන්නේ මොන මොන කාර්යපටිපාටි යටතේද ඇයි එහෙම ඉවත් කරන්න අවශ්‍ය? එතකොට කම්කරු කොමසාරිස්වරයා සේවකයාගෙන් දින 7ක් ඇතුළත ඔහුගේ අදහස් මේ සම්බන්ධව විමසනවා. එතකොට ඒ ඉල්ලීම නීත්‍යානුකූලයි කියලා කම්කරු කොමසාරිස්වරයාට හිතෙනවා නම් සේවය අවසන් කිරීමට අවසර දෙනවා. එහෙම නැත්නම් නැවත සේවයේ පිටුවන්න හරි එහෙම නැත්නම් වන්දි මුදලක් දීලා සේවයෙන් ඉවත් කිරීමේ හරි ක්‍රියාමාර්ගවලට කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය ලැබෙනවා. එතකොට එහෙම අනුමැතිය ඇතුව කරන ඉවත් කිරීමක් ආපහු සේවකයෙකුට ගිහලා ප්‍රශ්න කරන්න බෑ. ඕක එක කාරණයක්. හැබැයි දැන් සේවය අවසන් කිරීමේ දැන් ඊළඟට සේවය අවසන් කිරීමේ ක්‍රම ගැන කතා කරනකොට ජයනි මූලික වශයෙන්ම අපි කියනවා ඩිසිප්ලිනරි ඇක්ෂන් යටතේ සේවයෙන් අවසන් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ කාරණේ නන් ඩිසිප්ලිනරි ඇක්ෂන් කියලා අපි කියනවා විනයානුකූල ක්‍රියාමාර්ග නොවන විනයානුකූල සහ විනයානුකූල නොවන ක්‍රියාමාර්ග. එතකොට විනයානුකූල නොවන ක්‍රියාමාර්ග යටතේ නම් අනිවාර්යෙන්ම ඔය පනත යටතේ විදියට කම්කරු කොමසාරිස්වරයාගේ අවසරය ඇතුව ඒ කටයුත්ත සිද්ධ කරන්න ඕනේ. එතකොට ඔය නන් ඩිසිප්ලිනරි ඇක්ෂන් යටතේ ගියත් ඊළඟ දවසේම සේවකයාට දැනුම් දෙන්න ඕනේ මොකද්ද හේතුව මොන ඩිසිප්ලිනරි ඇක්ෂන් එක යටතේද මේ පුද්ගලයාගේ සේවය අවසන් කරේ කියලා. හැබැයි එතකොටත් සේවකයෙකුට හිතනවා නම් නෑ මේ අරගෙන තියෙන ක්‍රියාමාර්ගය වැරදි. ඒක මේ ඔය කියන මේ විනයානුකූල ක්‍රියාමාර්ගය ඇතුළත වැටෙන්නේ නැහැ කියලා ඌට ගන්න නීතිමය ප්‍රතිපාදන ලංකාවේ නීති ඇතුළේ තියෙනවා. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා. අපි කියනවා නීතිය මගින් යම්කිසි බාධාවන් සිදු කිරීම හින්දා සේවය පවත්වාගෙන යාමේ හැකියාව ඔය ආයතනයකට හෝ සේවා යෝජකයෙකුට නැහැ. දැන් අපි හිතමු ජයනි අපි යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යනවා. තව ඉන්ද්‍රිය දින තව සතියකින් අපිට එනවා ගැසට් පත්‍රයක්. ඒ ගැසට් පත්‍රයේ අර්ථය කියනවා මෙන්න මේ 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 කියන රැකියාවන් ලංකා නීතිය ඇතුලේ කරන්න බෑ. එතකොට ඒක සේවක යෝජකයෙකුගේ වැරද්ද නෙමෙයි. සේවකයෙකුගේ වැරද්දකුත් නෙමෙයි. එතකොට ඔය වගේ අවස්ථාවලදී ගොඩක් වෙලාවට මියුචුවල් ඇග්‍රීමන්ට් එකකින් එහෙම නැත්නම් දෙපාර්ශවයේම කැමැත්තකින් තමයි සේවය අවසන් කිරීම ඉවර වෙන්නේ. එතකොට ඊළඟ කාරණාව ගත්තම දැන් ඔය මූලික වශයෙන්ම ගැටුම් ඇති වෙන කාරණා දෙක අපි කතා කරොත් අපිට කියනවා අනුමිත ලෙස සේවය අවසන් කිරීම කියලා කොටසක් එනවා. ඕකෙදි වෙන්නේ සේවා යෝජකයා ඩිරෙක්ට්ලි එහෙම නැත්නම් කෙලින්ම සේවකයාව සේවයෙන් අවසන් කරන්නේ නැහැ. ලියුමක් දීලා හරි කිසිම විදියකින් කරන්නේ නැහැ. හැබැයි සේවකයාට සේවයෙන් අවසන් වෙන තැනට වැඩ කටයුතු සිදු කරනවා. දැන් හිතන්න ප්‍රොමෝෂන් එකක් දීලා තියෙන පුද්ගලයෙක්ව ඩිමෝට් කරනවා. එහෙනම් අපි කියනවා සේවයෙන් පහළ ස්ථානයකට දානවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට විශාල දුර ප්‍රදේශයක තියෙන ට්‍රාන්ස් එකක් වෙන ප්‍රදේශයකට සේවයට නියුක්ත කරනවා. තමන්ව සේවය අතහැරලා යන තැනට වැඩ කරන තැනට සේවා යෝජකයෙක් කිසිම වැඩ කටයුතු සිදු කරනවා. අපි ඕකට කියනවා ඔය අනුමිත ලෙස සේවය අතහැර යාම කියලා. එතකොට ජයනි ඔය පටන් ගන්න තැනදීම කිව්වා අර මේ ඇතුලේ තියෙනවා මේ අපි සමහර වෙලාවල් තියෙනවා කාලය ඩිසිප්ලින් රියක්ෂන් කියලා ටික කාලයක් නතර කරලා තියෙනවා වැඩට එන්න එපා කියලා. එහෙම නැත්නම් වැටුප් ලබා නොදී තියෙනවා. එතකොට ඔය වගේ අවස්ථා වුණත් එන්නේ අනුමිත ලෙස සේවය අවසන් කිරීම යටතට. එතකොට ඔය වගේ කාරණා වුණොත් සේවකයාට හැකියාව තියෙනවා කම්කරු දෙපාර්තමේන්තුවට හරි එහෙම නැත්නම් කම්කරු විනිශ්චය සභාවකට හරි අපි කියනවා ඩී ආකෘතිය කියලා ඉල්ලුම් පත්‍රයක් තියෙනවා. ඒ ඉල්ලුම් පත්‍රය තුල තමන්ගේ සේවය තමන්ගේ සේවා යෝජකයාගේ ලිපිනය නිවැරදි ලෙස සඳහන් කරලා ඔවුන්ගේ සේවයට පත්වීමේ දිනය අවසන් කිරීමේ දිනය අවසන් කිරීමේ දිනය වෙනකොට තමන්ට තිබ්බ වැටුප සහ සිදුවන කාරණාව ඉතා පැහැදිලිව සඳහන් කරලා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න. එතකොට ඒ යටතේ කම්කරු දෙපාර්තමේන්තුව හෝ නැත්නම් කම්කරු විනිශ්චය සභාවක් නිසි පරිදි ඒක විභාග කරලා ඒ පුද්ගලයාව නැවත සේවයේ පිහිටුවීමට හරි නැත්නම් වන්දි ලබා දීමට හරි කටයුතු කරන පිළිවෙතක් ලංකාවේ නීතිය ඇතුලේ තියෙනවා. ඒකින්ද හැම වෙලෙම කියන්න ඕනේ ලංකා නීතිය ගත්තම ඒක සේවකයාගේ පැත්තෙන් අර අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම් වගේම තමයි.
සේවකයාගේ සේවය හැරයාම සම්බන්ධව නීති ඉතාම ප්‍රබලයි. එතකොට යම්කිසි අසාධාරණයක් සේවක පාර්ශවයට වෙලා තියෙනවා නම් ඉතාම හොඳ සහන ලංකා නීතිය ඇතුලේ ඔක ප්‍රශ්නගත කරොත් අපිට ලබා ගන්න පුළුවන් සෛද්ධාසය පුරාම එහෙම ලැබිලා තියෙනවා. ඒකින්ද තමන් යම්කිසි අසාධාරණයකට ලක් කරනවා නම් යම්කිසි ව්‍යාපාරික ස්ථානයක් ඇතුලේදී ඒ සඳහා තමන්ට නීතියේ තමන්ව නීතිය ඇතුලේ සුරක්ෂා කරලා තියෙනවා. ඒ හින්දා ඒ තියෙන මේ තමන්ට තියෙන රැකවරණය පාවිච්චි කරන්න ඔබට හැකියාව තියෙනවා ඕනම අවස්ථාවක. එනිසා ඒ රැකියාව ආරක්ෂා කරනවද මේ හැකියාව යොදා ගන්නවද තමන්ට ඇතිවෙච්ච ප්‍රශ්නවලදී කොයි විදිහටද නීති මේ පැත්තෙන් කතා බහ කරන්න කියන කාරණය සම්බන්ධයෙන් තමයි අපි මේ කතා බහ කරමින් ඉන්නේ. අපි ඉන්නේ අවසන් විනාඩි දෙක ඇතුළත. අවසාන වශයෙන් අපි සඳහන් කරමු අපි දැකලා තියෙන මේ පරිවාස කාල සීමාව ඇතුළත් සේවකයන්ව මේ ඉවත් කරන්න පුළුවන්කමක් තියෙනවා වගේ දෙයක් අපි සමාජයේ මතයක් තියෙනවා. මෙන්න මේ කාරණාවට උත්තරයක් දීලම අපි වැඩසටහන අවසන් කරන්නේ. ඕක මේ පරිවාස කාලය කියලා ගත්තම ලංකාවේ මේ 2021 වෙනකම්ම ඕකේ හරි නිර්ණායකයක් තිබුණේ නැහැ ඇත්තටම කිව්වොත්. එතකොට ගොඩක් වෙලාවට ව්‍යාපාර ආයතන කරේ යම්කිසි පුද්ගලයෙක් සේවයට අරගෙන ප්‍රොබේෂනරි පීරියඩ් එක මාස 6න් 6ට නැත්නම් අවුරුද්දෙන් අවුරුද්දට දීර්ඝ කරමින් පුද්ගලයන්ගේ සේවාව ලබා ගත්ත ඒ පුද්ගලයාව ස්ථිර සේවකයෙක් බවට පත් නොකර. එතකොට නඩු තීන්දුව නීතිය මගින් තමයි මෙච්චර කාලයක් ලංකාවේ නීතිය ඇතුලේ මේ පුද්ගලයා ඔය පරිවාස කාල සීමාවට අයත් වෙන පුද්ගලයෙක්ද නැත්නම් ස්ථිර සේවකයෙක්ද කියන තැන තීරණය කරේ සිද්ධිමේ සාධක පදනම් කරගෙන. හැබැයි මම වට මම මේ කලින් කිව්වා 2021 ඔය අවම විශ්‍රාම වයස පිළිබඳ පනත යටතේම ඉතාම පැහැදිලි අර්ථ නිරූපණ දක්වලා තියෙනවා. එතකොට ප්‍රොබේෂනරි පීරියඩ් එකක් කියන්නේ මොකක්ද කියන එක. ඒ ප්‍රොබේෂන් සර්වන් කෙනෙක් කියන්නේ කවුද කියන එක පැහැදිලිව දක්වලා තියෙනවා. එතකොට ඒ යටතේ කියනවා මාස 6ක් ඇතුළත එහෙම නැත්නම් දින 180ක් වැඩ කරලා තියෙනවා නම් යම්කිසි ආයතනයක ඒ පුද්ගලයා ප්‍රොබේෂන් පීරියඩ් එක අවසන් කරපු පුද්ගලයෙක් වෙනවා. එතකොට ඒ දින 180න් පස්සේ ඒ පුද්ගලයා ස්ථිර සේවකයෙක් බවට පත් වෙනවා. එතකොට අනිවාර්යෙන් මේ පුද්ගලයා අවසන් කරන්න සේවය අවසන් කරන්න අවශ්‍ය නම් අර කිව්ව පනත යටතට වැටෙනවා නම් ඒ පනත යටතේ ප්‍රතිපාදන අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. නීතිය හරියට නොදැනීම හින්දා අපි කොයි තරම් අපේ සේවාවන් නවත්තගෙන තියාගන්නේ නැද්ද? එහෙම නැත්නම් අපිට ලැබෙන්න ඕන දීමනා පිළිබඳව අපි නොදැනගෙන ඉන්නේ නැද්ද නේද? ඒ නිසා මෙතන නැහැට ඒ දේ කරන්න එපා කියන කාරණේ මතක් කරන ගමන් මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපි සමග සම්බන්ධ වුණේ නීතිඥ තිරිනි හේවාවිතාරණකි පත්පි. නැවත දවසක මොන ගෙහෙව මේ වගේම සුන්දර උදෑසනක වැදගත් නීති මේ මාස්ටර්කාවක් කතා කරන්න බොහොම සුපේ. අයිබෝවන්. අයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.